ඔව් දැන් දුකක් අනිත්‍ය වෙන එක නම් සනීපයක් තමයි. ඒ කියන්නේ ඉතින් අර ඒක එහෙම බැලුවම නම් මේ අනිවාර්යෙන්ම ඒකයි අපි සමහර හිතාදාගන්නේ මේකත් අනිත්‍යයි කියලා. දුක් අමාරු වෙන වෙලාවක් තිබ්බොතින්. හැබැයි මේකද අර තමන්ගේ සංසාරික වශයෙන් තියෙන අනිත්‍යතාවය මොකද එන ඊළඟෙන සැප හරි සතුට හරි සනීපය අනිත්‍ය ඒකනේ. දැන් අරක පේන්න තියෙන දුකක් අරක නොපෙනෙන්න තියෙන දුකක් තේරෙනව නේද? දැන් අරක දුකයි. ඉතින් අර අපි අර ඒක తాවකාලිකව නිකන් හිතනකොට හැබැයි නැති වෙන සැපක් නම් සනීපයක් නම් කොයි වෙලේ අරක ආයි තව දුකකට හැරෙනවා නම් ඒක වෙනවනේ අනිවාර්යෙන්. එහෙම දිගටම තියෙන සැපක් ලෝකේ ඒ හිඳ තමයි දිගටම දුක තමයි තියෙන්නේ. දුක තියෙන්නේ අපිට මේ මොනවාද කියන්නේ මේ මොනවාද දැන් කැමැති ස්වභාවය නැති වෙන එක තමයි. එතන අනත්ත් ස්වභාවයක් තියෙනවා. දුක අනිත්‍යත් එක්ක තමයි අනත්ත් ස්වභාවය පවතින්නේ. ඒක ඉතින් අපි ඒක වටහා ගැනීමකට නෙගන්නේ. වටහාගෙන අපිට මේකෙන් මිදෙන්න පුළුවන්. ඒක අපේ කරගන්නේ නැහැ මේ දුක. එතකොට ඇඟේ සිතේ දුක තියෙන්න පුළුවන්. හැබැයි සිතේ කියන්නේ විඥානයේ දුක තියෙන්න පුළුවන්. හැබැයි සිතේ දුක නැතුව ඉන්නත් පුළුවන්. ඒක අපේ නොකර හිටියම අපේ ඇත්ත ආකාරයෙන් බලාගෙන හිටියොත් ඉතින් ඒකට එන්න තමයි ප්‍රායෝගික වෙන්න තමයි අපි ඉතින් අර එහෙම කියන්න ලේසි. හැබැයි අපිට දැනෙන එකක් තුලදී අපි ඇත්තට වෙන් කරගෙන ඉන්න නම් අපේ සද්දා සති සමාධි ප්‍රඥා වීරිය කියන ඔය ෆැකල්ටිස් යෝගී දැන් යෝගීවරේ කර අපිට පේන සමාට යගේ දුක් තියෙනවා කයේ තියෙන පුළුවන් ලෙඩ රෝග කරාම ඒක ඔයාට කියමු කෙනෙක් බණිනෝ ඇවිල්ලා හරි මොකක් හරියක් වෙනවා නිග්‍රහ කරනවා. එතකොට ඒ ඉමෝෂනල් එකක් මොකක් හරි ඒ දුක්වලදී ආ එහෙම මිදිලා ඉන්නේ කොහොමද? එයාට මේ පේන එක නෙමෙයි ආ ඇතුලෙන් උපද්දවන්න පුරුදු වෙලා තියෙනවා. උයි උපද්දනවා විතරක් නෙමෙයි ඒකෙන් වෙන් කරන් ඉන්න පුරුදු කරලා තියෙනවා. ඉතින් ඔබ යහමින් කළා කළා තමයි අර විදිහට දුකෙන් මිදෙන්න ස්වභාවයක් මේ ආත්මෙදිම ඇති කරගන්න